නාමල්ට යෝසිතට මේ තරම් දේපල එක්රස් කරගන්න මේ රටේ මොනවද කරේ මොකෙන්ද මේ තරම් එක්රස් කරගත්තේ දැන් අපි අහනවා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීව ඇවිල්ලා රූපවාහිනී නාලිකාවල කියනවා හරි අමාරුයි මේවා හොයාගන්න සමහරව සීසෙල්ස් වල හංගලා තින්නේ සමහරව ඩුබායි වල හංගලා තින්නේ ඩුබායි ආණ්ඩුව තොරතුරු දෙන්න එකඟ නැහැ අපි හත් අට වතාවක් ගියා ඩුබායි ඩුබායි නේව හම්බන්තොට ඵලයල්ලා ගල්කිස්සේ ඵලයල්ලා හම්බ ගම්පහ ඵලයල්ලා මේ රටේ මහා ජනයාගේ දේපල හොරකම් කරලා වංචා කරලා එක්රැස් කරගත්තු ධනය ඔප්පු තිරප්පු සහිතව අපි ඉදිරිපත් කළා තිබෙනවා මේ සියල්ල අපි ඉදිරිපත් කළා තිබෙන වාර්තා හැබැයි කෝ දඬුවා හැබැයි කෝ දඬුවා දැන් රනිල් වික්‍රමසිංහ මහතා සංගවන්නේ නැද්ද මේවා සාගල රත්නායකගෙනම වෙනම කියන්න එයාගේ ගේ හදන මේ දවස්වල දිනියයි ගේ හදන්නේ මොන කම්පැනිද කියලා පස්සේ කියන්න මේ මොකද කරමින් තිබෙන්නේ මේ දූෂිතයන් ආරක්ෂා කිරීමේ පෙරමුණ රාළ බවට අද රනිල් වික්‍රමසිංහ පත් වී තිබෙනවා ඔහුගේ රැකවරණේ ඔහුගේ ආරක්ෂාව මත තමයි නුවන්තනිකයන් දූෂිතයන් අද ආරක්ෂාවෙන් තිබෙන්නේ හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේගොල්ලන්ට වැඩක් දෙන්න ඕන කියලා කල්පනා කරා තව ගොල්ලක් රකින්න හදුවා ඒගොල්ලෝ ගැන මම පස්සේ කියන්නේ දෙන්න දෙපැත්තටම මොකද මේ කරමින් තිබෙන්නේ ඒ විතරක් නෙවෙයි තමුන් වහන්සේලා කල්පනා කරලා බලන්න මේ ඉඩම් ප්‍රමාණය මේ දේපල ප්‍රමාණය මේ පළ තොරතුරු සාක්ෂි මේවා එකක්වත් සංග එකක්වත් සැක සහිතව නෙවෙයි ඔප්පුව ලංක තිබෙනවා ගිනුම්ම ලංක තිබෙනවා ඔප්පුව ලියාපදිංචි කරපු දිනේ තියෙනවා මිලදී ගත්ත වටිනාකම තිබෙනවා මේ මිලදී ගන්නකොට අපි දන්න හැමදාමත් මගේ ඇත්ත වටිනාකමට වඩා බොරු වටිනාකම් දැම්මේ බොරු වටිනාකම් දාලා තමයි මේ සියල්ල මිලදී අරන් තිබෙන්නේ මා කලින් කියපු ලැයිස්තුවේ විතරක් කලින් කියලාද ලැයිස්තුවේ විතරක් එකතු මිලියන 113යි ඒ විතරක් නෙවෙයි බත්තර මුල්ලේ දෙන්සිල් කොබ්බෑ කඩුව මාවතේ CSN නාලිකාව තියෙනවා එතන තියෙනවා ඉඩම පර්චස් 29ක් වටින ඉඩම CSN නාලිකාව ඇතුළේ යෝසිත රාජපක්ෂට ඉඩම කොහෙන්ද එතන පර්චස් 29ක ඉඩමක් ලබා ගත්ත කොහොමද ඉඩමේ වටිනාකම ආසන්න වශයෙන් ගත්තොත් මිලියන 200ක් වෙනවා ඉඩම ගත්තේ සාමාන්‍යයෙන් අපේ රටේ නාගරික සංවර්ධන අධිකාරී ඉඩම් ලබා ගන්නවා අර පුණ්‍ය කටයුතු සඳහා කියලා මේ පොදු කටයුතු වෙනුවෙන් ඉඩම් ලබා ගන්නවා කුඩා බදු මුදලකට දැන් මේ CSN නාලිකාව ඉඩම ගත්තේ මොකේදද එය රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික සංස්කෘතික සමාජ පදනමට ඉඩම ගත්ත මොකද රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික සංස්කෘතික හා සමාජ සේවා පදනමට නැති දෙයක් නේ අධ්‍යාපන තියෙනවා සංස්කෘතික තියෙනවා සමාජ සේවා තියෙනවා එතන මේක තමයි නාගරික සංවර්ධන අධිකාරිය රාජපක්ෂක පදනම ඉඩම ගත්ත විදිය හැබැයි ඉඩම අරගෙන මොකද කරේ ඉඩම අරගෙන රූපවාහිනී නාලිකාවක් දැම්ම සියසා නාලිකාවට පෙවරුවා වංච නැවෙයිද එනිසා අපි දන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ මහතලා තාම මේ ඉතා අත උඩ තියෙන මේවා මේ ඩුබායි යන්න සීසෙල්ස් යන්න යුක්‍රේන් යන්න ඕන ප්‍රශ්න නෙමෙයි ඉඩම තියෙනවා ඩෙන්සල් කොබ්බේ කඩුව මාවතේ ඉල්ලපු ඉල්ලුම් පත්‍රය තියෙනවා නාගරික සංවර්ධන අධිකාරිය ඉල්ලුවේ පොදු වැඩ කටයුතු ප්‍රජා වැඩ කටයුත්තකට හැබැයි අරගෙන ව්‍යාපාර කරලා මොකද තියෙන්නේ නාගරික සංවර්ධන අධිකාරිය නීතිය අනුව ගන්නාලද උවමනාවට පරිබාහිරව වෙන උවමනාවක් වෙනුවෙන් ඉඩම යොදවලා නම් නාගරික සංවර්ධන අධිකාරියට එමෙ ඉඩම පවරාගත හැකි. හැබැයි තාමත් පවරගන්නේ නේ. එහෙනම් මේක ආරක්ෂා කරන්න කවුද? The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.